මොකද ඇත්ත තමයි තමන්ට අන්තිමටම සම්මුති ලෝකෙ ඉන්නේ තමන් තමයි. තමන්ටම තමයි තමන්ට පිට වෙන්න පුළුවන්. අනිත් අයට පොඩි පොඩි උදව් කරတဲ့ හැකි. ඒවා බොහොම සල්ප උදව්. ඉතින් ඒක තේරුම් අරන් ඉන්න ඕනේ. එතකොට අර අනිත් අය අපිට උදව් කරන්නේ නැහැ කියලා අපිට ද්වේෂය උපදින්නේ. නැත්තම් අපිට කොන්තර ඔළුවට එනවනේ. මෙච්චර කරා මෙච්චර වේදන් කරා මෙච්චර මහන්සි වුණා නෑව්වේ මෙහෙමයි කැව්වේ මෙහෙමයි වඩාගෙන හිටියේ මෙහෙමයි නේද? මානසිකව තරහවල් අනිත් අයත් එක්ක එන්නේ අපි ඒගොල්ලෝන්ගේ මොනවා හරි හොයපු හින්දානේ. බුදුහාඳුරුවෝ අපිට උගන්වනවා සම්මුති ලෝකෙ ජීවත් වෙද්දී මෙරමා පිහිටට ඉඳි. මෙරමා කියලා කිව්වේ අනුන්නේ. තේරෙන විදිහට කිව්වොත් අනුන් පිහිට වෙයි කියලා හිතන්න එපා. අත්ත දීපා. තමන්ට පිහිට තමන්මයි කියලා හිතන්නේ. ඕක අර පැරණි ගැමියෝ කියන්නේ තමා හිසට තම අතමය සෙවනෙල්ල කියලා කියවේ. අපේ පැරණි ගැමි කියමනන්නේ ඒක. ඒ වගේ කියමන් හැදිලා තියෙන මේ බණ පොතෙන් තමයි. අත්ත දීපා විහෙරත බික්කවේ. මහණෙනි තමන්ට තමන්මයි පිහිට කියලා හිතන්න ඕනේ. අනුන් පිහිටට එනවා කියලා හිතන්න එපා. හැබැයි ඒක තව ටිකක් දීප් විදියට ගියොත් නෑ ගොඩක් ගැඹුරට ගියොත් ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ට තමනුත් නෑයි කියලා තේරුම් ගන්න ඕනේ. තියන්නේ අවබෝධ කරගත්තු සත්‍ය විතරයි පිටට. ලැබපු නුවණ විතරයි ගොඩනගාගත්තු නුවණ ප්‍රඥාව ඒකනේ ධම්ම කිල් කිව්වේ. ධර්මයේ පිටු විතරයි තියන්නේ කිව්වේ මොකද්ද? තේරුම් ගත්තු ටික විතරයි පිට වෙන්නේ. දැන් අපි මේ තේරුම් ගන්න ඒවා විතරනේ අන්තිමටම අපිට හිතාදා ගන්න ශක්තිය වෙන්නේ. නැත්නම් කාත් එක්ක හරි තරහක් කෙන එක අසහනයක් කෙන එක තමන්ටම තමන් වෛර කරන තැනට එන එක කොහොමද නවතින්නේ? අවබෝධ කරගත්තු ටික විතරක් අන්තිම මොහොත දක්වාම පීත. දැන් ඇඳට වැටිලා ඉන්නවා කියමුකෝ. නැගිට ගන්න බෑ ඇඳට වැටිලා ඉන්නවා. දැන් ඒ වෙලාවේ හරි හිතට පුංචි හරි සාමයක් ගෙනත් දුන්නොත් ගෙනත් දෙන්නේ තමන්ද තමන් තේරුම් අරගෙන තියෙන දේවල්ද? තේරුම් ගන්න තියෙන දේවල්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්ඤ සරණ. ධර්මය පිහිට වෙයි. අවබෝධ කරගත්තු සත්‍ය නුඹලාට ශක්තිය ලබා දෙයි. ධෛර්යය ලබා දෙයි. වීරිය ලබා දෙයි. එළිය ලබා දෙයි. තනිකමක් නැහැ කියලා තේරෙයි. තනිකමක් නැහැ කියලා තේරේ. දේවල් අවබෝධ කරන්න ඉන්නේ වෙන තමන්ටත්. ඇත්තටම කිව්වොත් තමන්ට පිට වෙන්න බෑ. එක වෙලාවක් වෙනවා මගේ අත කීකිය කොච්චර අපි ආරස්සා කර කර හිටියත් අපේ අතින් අපේ මූණ හොද ගන්න බැරි වෙලාවක් වෙන. අපේ අතින් අපේ කටට කෑම ටිකක් දාගන්න බැරි වෙලාවක් එනවා. එච්චරටම අපිට අපි නැති වෙනවානේ. දැන් මේ වැඩිහිටියාට ඒක ටික ටික හොඳටම තේරෙනවා මේ කියන එකනේ. මොකද වයසට යන්න යන්න තමන්ගේ අත වාරු නැති වෙනවා. පය වාරු නැති වෙනවානේ. ඔළුව තමන්ට ඕනි විදියට කෙලින් තියාගෙන ඉන්න බැරි වෙනවා. නිදාගන්නේ නැතුව ඉන්න ඕනි වුණත් අධික නිදිමතක් එන්න පටන් ගන්නවා. අන්න එය හරියට කෙනෙකු අවබෝධ කරන් හිටියානම් ඒක තමයි ඇත්ත කියලා. අපිට ඒ පැහැදීම, ඒ අවබෝධය, ඒ ආලෝකය අපේ ඇතුලේ තියාගෙන ඉන්නවා නම් ඒ ධර්මය මහා පිහිටක් අපිට.